beginning. ආදරීය සහෝදරයා සින්දු බජව්ව මියුසික් කාරයා එයා ලස්සන ප්‍රයත්නයක් දරනවා දැන් පොල් ගහවල පුරවරේ එයා අලුත් සංකල්පයකට අනුව එයාගේ ලස්සන මේ ස්ටුඩියෝ එක නිර්මාණය කරලා සංගීත කාරයා ඔස්සේ සංගීත ශිල්පීන්ට ගුරු හරුකම් දෙන්න පවා මෙවන් සංගීත කණ්ඩායම් නිර්මාණය කරන්න ඔහු පන්ති කරන්න පවා අරබන බව සතුටට කාරණාව. ඉතින් දිනුඩි මැක්ස් ඉන්නවනම් මේ අසල පොඩ්ඩක් එන්න බලන්න. ඒ ගැන අපි විස්තරයක් කතා කරොත් හොඳයි කියලා දැනෙන තින්දා. අපේ ආදරණීය මිත්‍රයාට ඔබ ආලින්දේ හිටියට කමන්නේ. දෙන්නකෝ බලන්න ලස්සනට අත් උස්සලා. ලස්සන පොළ සන්නාදිය. පොළ සංගීත කණ්ඩායමලු දිල්ලනවා. ඉතින් මනෝජ් කීවා වගේ වොල්ගහබටට සිඳුබජව අරගෙන ආවේ මියුසික් කාර්යයත් එක්ක සිඳුබජව ඔන්න පටන් ගත්ත පළවෙනි දවසේ නෙමේ මේ මුහුණුවරින් පටන් ගත්ත පළවෙනි දවසේ මනෝෂ්ඨ බාරදුනි මනෝෂ් මගේ ආදරණීය මිත්‍රයා මොකද කවදාවත් ඕනම තැනක වැටිලා ඉන්නව නම් නැගිටව නම් අද දින ආදරණීය හිතපතේ ගොඩක් ස්තුතියි අද දවසේ සිඳුබජව හැඩ කරනවට කිව්ව නිසා මං කියන්නම්
පොල්ගහවල ආදරණීය හිතවතුන්ට ආදරණීය චූටි දුවල පුතාලට සංගීතය ඉගෙන ගන්න හැමෝටම ඉතින් ගායනයේ වාදනය සියලු වාද්‍ය භාණ්ඩ ඇතුළුව ඕගොල්ලන්ට ඕනේ ඉගෙන ගන්න තැනක් හදලා තියෙනවා දැන් මෙච්චර කාලයක් මට කරගන්න බැරි වුණු දෙයක් කුංචි දෙයක් නිසා වෙන් හරිම ඉක්මනට කරන්න උනා ඒ ඉක්මනට කරන්න උන වෙලාවේ මට වචනකින් හැම දෙයකින්ම මට උදව් කරන ආදරණීය හිතවතුන් මතක් කරනවා අපේ සෙනඟ වීඩියෝ ප්‍රොඩක්ෂන් ආයතනය මේ විදිහට මේ නිර්මාණය කරන්න මට උපදෙස් දුන්නට ගොඩක් ස්තුතියි හැම විමුක්ති සවුන්ඩ්ස් ආයතනය සෙන්ස සවුන්ඩ්ස් ආයතනය වෙනුවෙන් විමුක්ති මගේ ආදරණීය මිත්‍රයා මතක් කරනවා ඒ වගේම මේදී අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ මේ නිර්මාණය කරන්න මාත් එක්ක එකතු වෙලා හිටපු ආදරණීය සහෝදරයන් දෙපළ ඉතින් එයත් විමුක්ති මම ඔය කියන කෙනත් විමුක්ති අපි විමුක්ති දන්නවා ඒ විමුක්ති පෑඩ් විමුක්ති කිව්වොත් තමයි ආදන්නේ මගේ සංගීත කණ්ඩායම ආදරණීයම පෑඩ් වාදන ශිල්පියා ඉතින් එයාට මේ දක්ෂතාවය තියෙනවා මේ වගේ නිර්මාණයක් කරන්න හරිම අපූර්වට ඒ වගේ මතක් කරනවා අර්ජුන් ශ්‍රී ආදරණීය සහෝදරයා සිදුව ප්‍රේව් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියාගේ මල්ලි ඉතින් අපිත් එක්ක කීබෝඩ් වාදනය කරපු ආදරණීය හිතවත ඉතින් ඔවුන් දෙන්න තමයි මට මේ නිර්මාණය කරන්න ගොඩක් උදව් අනිල් අයියා අපේ සෙන්ස විමුක්ති ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ගියා දුර හිටියත් මෙතෙන්ට ඇවිල්ලා මේ දුන්න සපෝට් එකට මේ වැඩේ කරගෙන යන්න දෙන ගැම්මට ගොඩක් ස්තුතියි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බලන් ඉන්න හැමෝම එකතු වෙන්න ඉදිරියටත් ලස්සන වැඩක් මේක ආදුනික ඔබේ වේදිකාව අද දවසේ ආදුනික වෙන්නේ මේ ඉන්නේ මේ ලංකාවේ අංකයේ වැඩෝ ඒක ඉතින් කතා කරන්න මට පොඩ්ඩක් අවස්ථාව දෙනවන පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද ඉතින් මාලන් අය පොඩ්ඩක් මල් ළඟට එන්න පුළුවන්ද ඔයාලට මාලන් ප්‍රනාන්දු කියන්නේ මෙයා ඔබ දකින්නේ ඉස්සර සම්ප්‍රව සංගීත කණ්ඩායමේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ මාලන් කියන්නේ ලංකාවේ අංක එකේම දක්ෂ බේස් ගිටාර් වාදන ශිල්පියෙක් ඉතින් මේ මූණව දකින්නකොට හැමෝම ඉතින් බේස් ගිටාර් වාදන ශිල්පීන් හැමෝම අනුකරණය කරන චරිතයක් තමයි මාලන් කියන්නේ ඉතින් විශේෂයෙන්ම කියවා මුලින්ම මාලන් අයියට මේ ගිටාර් එක මොකක් වුණත් මෙයාගේ මේ අතේ තියෙන ටච්චයකට හැකියාවට ඒක මාර ටෝන් එකක් හදනවා ඉතින් ගියවතා වෙනකොට මම දැක්කේ TRBX 305 නේද අයියෝ 305 ගිටාර් එකක් අද ඉබනෙස් එකක් ගහනවා මොන ගිටාර් එකෙන් ඇහුවත් එකම සද්දේ හදාගෙන ගහන ඒක ඉතින් කියලා වැඩක් නෑ අයියේ